ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද මුදල් නැමැති පනත් කෙටුම් පත්‍ර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනීමට කැමැත්තෙමි. පනත් කෙටුම් පත්‍රයේ සියලුම විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරීක්ෂා කර වගන්ති වලට යෝජනා කරන ලද සංශෝධනද 17 වෙනි වගන්තිය මුළුමනින්ම ඉවත් කිරීමද මත ක්‍රියාත්මක වේ නම් පනත් කෙටුම් පත්‍රයේ වගන්ති කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. කතානායකතුමනි, ඔබතුමා දැන් සිංහලෙන් ප්‍රකාශයට පත් කරපු ඒ අධිකරණ තීන්දුව අපිට ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. දැන් මේ ප්‍රශ්නය මීට කලින්ුත් මේ සභාවේ මතු කරා 20 වෙනි සංශෝධනය සම්බන්ධ අධිකරණ තීන්දුව ලබා දුන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. මේක මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක්. සාමාන්‍යයෙන් අපි ඉදිරිපත් කරන්නේ උසාවියෙන් අපිට ලබා දෙන නඩු තීන්දුව ඒ ආකාරයෙන්ම තමුන්නාසලට ඉදිරිපත් කිරීමක්. අධිකරණ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම් මම හිතනවා පාර්ලිමේන්තුවට හැටියට හරි මෙදිහත් වෙලා සිංහල පරිවර්තනයක් ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා. සම්ප්‍රදායන කුහලව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එන තීන්දුව ඔබ තුමා විශේෂයෙන් ප්‍රකාශයට පත් කරනවා. නමුත් මේ පිළිබඳ රජයේ අවධානය යොමු වෙනවා. අපි සාකච්ඡා කළා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. 2019 කොරෝනා වෛරස් රෝගයේ පිළිබඳ මේ තාවකාලික විද්‍යදාන පනත 7 වෙනි මාසේ 6 වෙනිදා මේ පාර්ලිමේන්තුව ටේබල් කරනවා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් මේ අපේ ගරු මන්ත්‍රීතුමා කියපු කාරණා මේක ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් තමයි තමන්ට කැමති භාෂාවක ඉල්ලන්න පුළුවන් කියලා. මේක හොර භාෂාව යන්න දෙන්න එපා. මේක ජනතාවට බලන්න පුළුවන් කියවන්න පුළුවන් අවස්ථාව ඔබතුමා මේක සලසලා දෙන්න කරුණා නායකතුමනි. හරි ඒක මම අවධානය යොමු කරන්න. පසුගියද අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කැඳවන ලද සම්මන්ත්‍රණයකදී විධායකයේ වමනාව අනුව පොලිසිය විසින් අධිකරණයෙන් කරනු ලබන ඉල්ලීම් වලට මහේස්ත්‍රාත්වරුන් විසින් ලබා දුන් තීන්දු පිළිබඳව අදහස් පළ කරනු ලැබී ඇති බවටත් ලබා දීතු තීරණ පිළිබඳ බලපෑම් සිදු වී ඇති බවටත් එයින් අධිකරණයේ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදු වී ඇති බවටත් කරුණු වාර්තා වෙනවා. මහේස්ත්‍රාත්වරුන් කැඳවා තමයි මේ කියන්නේ. හැබැයි මේ සංඥාව යන්නේ මහේස්ත්‍රාත්වරුන්ට පමණක් නොවේ. එය රටේ අධිකරණී ස්වාධීනත්වයේ කෙලසා දැමීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත කරලා තියෙන ආයතනයක්. එම ආයතනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ලෙස. ඒ සඳහා බලපෑම් කිරීමට අධිකරණ ඇමතිවරයාට හෝ රජයට කිසිසේත්ම හැකියාවකුත් නැහැ. එම කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මේ කිසි දෙයක්ම අපි කරලත් නැහැ.